Hi, දවස් 24 දී Edflox ඔන්න අලුත් උනා. පහුගිය අවුරුද්දක කාලය තුළ ඔයා මාත් එක්ක එකතු වෙලා online earning ගැන වගේම artificial intelligence ගැන සෑහෙන ලොකු knowledge එකක් share කරගත්තා. හැබැයි පහුගිය අවුරුද්දේදී මම කරපු research වලින් මට අනාවරණය වෙච්ච කාරණාව තමයි comments වලින් වගේම මාත් එක්ක කතා කරපු ගොඩක් අය කියපු කාරණාව තමයි මෙන්න මේ online earning වලදී ගොඩක් අය fail වෙනවා කියන කාරණාව. එතනදී මම අඳුරගත්තු දේ තමයි බහුතරයක් fail වෙන්න හේතු කිහිපයක් තියෙනවා. පළවෙනිම හේතුව තමයි ඒගොල්ලෝ continuously මේ වැඩේ කරන්නේ නැහැ. දෙවෙනි කාරණාව තමයි ඒගොල්ලෝ changes වලට යන්නේ නැහැ. තුන්වෙනි කාරණාව තමයි ඒගොල්ලන්ට ඒගොල්ලන්ව sure නැහැ. හැබැයි මේ ඔක්කොමත් එක්ක එන අවසානම ප්‍රතිඵලය තමයි ඒගොල්ලෝ ගොඩක් දුරට fail වෙන එක. ඇත්තටම කොහොමද මෙහෙම fail වෙන්නේ? ඇයි මෙහෙම fail වෙන්නේ? මොකද්ද fail වෙන්න තියෙන හේතුව? සහ ඔය කියන තරම් ලේසියෙන් fail වෙච්ච තැනින් ගොඩ එන්න ලෑස්තිද? අද අපි කතා කරන්නේ අන්න ඒ ගැන මේ වීඩියෝ එකෙන් subscribe කළේ නැත්නම් දැන්ම subscribe කරන්න bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යමු පට්පත් ගාලා වීඩියෝ එකට. අලුත් අවුරුද්දේ අද ඉඳලා Edflox අලුත් උනා වෙනස් උනා කිව්වට පස්සෙ ඔයා කල්පනා කරන වෙදි මොකද්ද මේ වෙනස මොකද්ද මේ අලුත් වීම කියලා. Edflox වලින් online earning වලට එහාට ගිහිල්ලා ඔයාව develop කරන්න අවශ්‍ය කරන හැම දෙම Edflox තුලින් කතා කරන්න අපි ලෑස්ති. අපි හැමෝම බලාපොරොත්තු වෙන ජීවිතේ සාර්ථක මනුස්සයෙක් වෙන්නනේ. ජීවිතේ සාර්ථක වෙන්න නම් අපි fail වෙන්න ඕනේ කියලා අපි හැමතැනකම අහලා තියෙනවා. මොකද fail වෙච්ච තැන් වලින් අපිට ඉගෙන ගන්න පුළුවන් වෙන හින්දා. හැබැයි fail වෙච්ච තැන් වලින් අපිට ඇත්තටම ඉගෙන ගන්න පුළුවන් මොනවද? මොකද ප්‍රශ්නයක් නේ. fail වෙච්ච තැන් වලින් අපිට ඇත්තටම ඉගෙන ගන්න පුළුවන් අපි fail වෙච්ච පොයින්ට් එක මොකද්ද කියලා විතරයි. නැතුව අපි success වෙන path එක ගැන නෙවෙයි. ඔයා පොඩ්ඩක් හිතලා බලන්නකෝ ඔයා fail වුණාට පස්සේ ඔයාට මොන වගේ හැඟීමක්ද දැනෙන්නේ කියලා. ඔයා අධෛර්යමත් වෙනවා, ඔයාට ඔයා ගැන disappoint හැඟීමක් ඇති වෙනවා. ඒ වගේම සරලම කාරණාව මොකක් හරි දෙයකින් ඔයා fail වුණාට පස්සේ ඔයාට දැනෙන හැඟීම පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ මොන තරම් painfulද කියලා හැඟීම. ඔයා හිතනවාද මේ හැඟීම එක්ක ඔයාට ඒක overcome කරලා success කියන තැනට යන්න පුළුවන් වෙයි කියලා. ඒක ඔය කියන තරම් ලේසිද? අද කතා කරන්නේ අන්න ඒ ගැන. මිනිස්සු එදිනදා තමන් කරන දේවල් එක්ක තමන්ව කොටස් දෙකකට බෙදා ගන්නවා. පළවෙනි කාරණාව තමයි යම්කිසි කාරණාවක් සම්බන්ධයෙන් තමන් දක්ෂයි කියලා මිනිස්සු තේරුම් ගන්නවා. දෙවෙනි කාරණාව තමයි අදාළ තවත් සමහර කාරණා සම්බන්ධයෙන් තමන් අදක්ෂයි කියලා මිනිස්සු තමන්ගේ හැකියාවන්, ශක්්‍යතාවන්, දක්ෂතාවන් කොටස් දෙකකට බෙදා ගන්නවා. අන්න ඒ මයින්ඩ් සෙට් එක ඔළුවේ හැදුනට පස්සේ මිනිස්සුන්ට මේ කියන ෆ්‍රේම් එකෙන් එළියට එන්න බැරි වෙනවා. මෙන්න මේක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. ඒ වගේම රිසර්ච් වලින් හොයාගෙන තියෙනවා ෆේල් වෙච්ච මිනිස්සු ආපහු සාර්ථකත්වයට යන ගමන ඇතුලේ සක්සස් වෙන්න තියෙන සම්භාවිතාව ගොඩක් අඩුයි. ඒගොල්ලෝ ගොඩක් දුරට ආයි පාරක් ෆේල් වෙන්න තියෙන සම්භාවිතාව ගොඩක් වැඩි කියලා. ඒකට හේතුව තමයි ඒගොල්ලන්ගේ මයින්ඩ් සෙට් එක හැදිලා තියෙන්නේ මේ ෆේල් වීම කියන ෆ්‍රේම් එක ඇතුලේ. සමහර අය නම් කිසි දෙයකින් ෆේල් වුණාට පස්සේ ආ සඩන්ලි මේ වෙච්ච මිස්ටේක් එකක් ඉදන් මං ෆේල් වුණා කියලා හිත හදාගෙන තමන්ගේ ගමන ඉස්සරහට යනවා. හැබැයි රටේ ලෝකේ ඉන්න බහුතරයක් මේ ෆේල් වීම කියන කාරණාවත් එක්ක ඒගොල්ලන්ට අර සක්සස් වීම කියන කාරණාවට තමන්ගේ මොලේ ප්‍රොසෙස් කරන්න බැරි වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට අලුත් දේවල් නිර්මාණය කිරීම, අලුත් විදිහට හිතන්න කියන කාරණාවට යන්න මිනිසුන්ට බැරි වෙනවා. ඒකත් එක්ක ඒගොල්ලන්ට අලුත් දේවල් හොයාගන්න සහ අලුත් විදිහට හිතලා තමන්ගේ ප්‍රශ්නෙට උත්තරේ හොයාගෙන සක්සස් කියන ගමනට යන්න බැරි වෙනවා. මේක තමයි තියෙන ඊළඟ ලොකුම ප්‍රශ්නේ. ඒ කියන්නේ ඔයා යම්කිසි දෙයක් තුලින් ෆේල් වුණාට පස්සේ ඔයාට ඒ දැනෙන ඩිසපොයින්ට් හැඟීම ඔයාට අලුත් දෙයක් ඉගෙන ගන්න තියෙන උමනාවට වඩා වැඩි වුණොත් එහෙම ඔයාට අලුතින් දෙයක් හොයාගන්න, අලුතින් දෙයක් ඉගෙන ගන්න තියෙන හැකියාව අඩු වෙනවා. ඕක තමයි තියෙන උතන තියෙන සයන්ස් එක. හැබැයි මේ ෆේල් වීම කියන එක සම්බන්ධයෙන් ඔයා රියැක්ට් කරන්න ඔයාට ඒ අදාළ ටාස්ක් එකත් එක්ක තියෙන සම්බන්ධතාවය මත. 2019 අවුරුද්දේදී ඇමරිකානු විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් යොදාගෙන කරපු පරීක්ෂණයකින් මේක බොහොම පැහැදිලිව ඔප්පු වෙලා තියෙනවා. මේ හරි සරල උදාහරණයක් මම ඔයාලට අරගෙන ඉන්නේ. 2019 අවුරුද්දේදී රිසර්ච් එකක් කරලා තියෙනවා ඇමරිකාවේ කැම්පස් එකක ඉන්න ශිෂ්‍යයන්ට ෆ්‍රෙන්ච් ඉගෙන ගැනීම සඳහා ප්‍රෝග්‍රෑම් එකක් ස්ටාර්ට් කරලා තියෙනවා. මෙන්න මේ කියන ෆේල් වීම ගැන හොයන්න. එතකොට එතනදී අලුත් ශිෂ්‍යයෝ ඉන්නවානේ, අලුතින් විශ්වවිද්‍යාලයට ආපු ළමයි. ඒගොල්ලෝ මේ වැඩේ බොහොම කැමැත්තෙන් පිළි අරගෙන, වැඩේ කැමැත්තෙන් බාර අරගෙන ප්‍රංශ භාෂාව ඉගෙන ගන්න පටන් ගන්න තියෙනවා. හැබැයි හිටපු පරණ ශිෂ්‍යයෝ ගොඩක් දුරට මේක අතහැරලා තියෙනවා. සම්පූර්ණයෙන්ම මේක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මේකට තියෙන හේතුව මොකද්ද? පළවෙනිම කාරණාව තමයි මොකක් හරි අලුත් දෙයක් එනකොට ඒක එක්ස්පීරියන්ස් කරන කට්ටිය ඒක තුලින් ෆේල් වෙන්න ලෑස්ති වෙන්න ඕනේ. මොකද එහෙම මයින්ඩ් සෙට් එකක් නැත්නම් යාළේ ඒ රිස්ක් එක ගන්න නැහැ. ඔන්න ඕක තමයි සරලම හේතුව. ඒ කියන්නේ අලුතින් කැම්පස් එකට ආපු ළමයින්ට මේක ට්‍රයි කරලා ෆේල් වෙන්න කාලය තියෙනවා. අන්න ඒකකින් ද ඒගොල්ලෝ ට්‍රයි කරනවා මේක මට ඉගෙන ගන්න පුළුවන්ද, මේකේ මට වැදගත්කමක් තියෙනවද, මේ කියන කාරණාවල් එක්ක ඒගොල්ලන්ට අර තේරීම කියන සාධකය තුල මේගොල්ලන්ට වෙන විකල්ප වලට යන්න පුළුවන්. හැබැයි පරණ ශිෂ්‍යයන්ට එහෙම හැකියාවක් නැහැ. මොකද මේ වෙනකොට ඒගොල්ලෝ යම්කිසි දෙයක් achieve කරගෙන යම්කිසි දැනුම් සම්භාරයක් අරගෙන ඒක polish කරන ගමන් ඉන්නේ.
ඒගොල්ලන්ට දෙන ටාස්ක් එක තමයි තමන් මේ වෙනකොට ඉගෙනගත්තු දේවල් ටික පොලිෂ් කරගෙන හොඳ අවුට්කම් එකක් කරගෙන තමන්ගේ තියෙන දැනුම මෝහත් කරගන්න එක. එතකොට ඒගොල්ලන්ට අලුත් දෙයක් ඉගෙනගෙන ෆේල් වෙන්න තියෙන කාලය අඩු වෙන්නේ. එතකොට ඒ ටාස්ක් එකට යාලා යොමු වෙන්නේ නැහැ. හැබැයි අලුත් ශිෂ්‍යව එහෙම නෙමෙයි. ඒගොල්ලන්ට කාලය තියෙනවා, වෙලාව තියෙනවා. ඒකත් එක්ක ඒගොල්ලෝ ෆේල් වෙන්න බය නැහැ සහ ඒගොල්ලන්ට මේක ඕවර්කම් කරන්න කාලය තියෙනවා. දැන් වට තේරෙනවනේ මෙන්න මේ ෆේලිය කියන කාරණාව අදාළ ටාස්ක් එකත් එක්ක ගොඩක් දුරට සම්බන්ධයි. අනිත් වැදගත්ම කාරණාව තමයි අපි ෆේල් වෙච්ච තැන් වලින් ඉගෙන ගන්නවට වඩා සක්සස් වෙච්ච තැන් වලින් ඉගෙන ගන්න තියෙන ප්‍රවණතාව සම්භාවිතාව වැඩි. මම ඔයාලට බොහොම සරල උදාහරණයක් දෙන්නම්. ඉතින් ඔයා එක්සෑම් එකකට ෆේස් කළා, ඔයා පාස් වෙනවා. එතකොට ඔයා දන්නවා හොඳ රිසල්ට් එකක් ඔයා ගත්තා නම් ඔයා කොහොමද පාඩම් කළේ, ඔයා කොහොමද වැඩ කළේ, ඔයා මොනවද මේකට යොදාගත්තු මෙතඩ්ස්, ඔයා මොන වගේ පාඩම්ද විශේෂයෙන් වැඩි අවධානයක් යොමු කළා කලේ, ඒ වගේම ඔයා කොහොමද එක්සෑම් පේපර් එක ලිව්වේ, මේ කියන කාරණාවල් එක ඔයා දන්නවා කොහොමද ඔයා සක්සස් උනේ කියලා. හැබැයි හිතන්න ඔයා ෆේල් උනායි කියලා. එතකොට ඔයාට හොයාගන්න පුළුවන් වෙනවා ෆේල් වෙච්ච පොයින්ට් එක විතරයි. නැතු ඔයා සක්සස් වෙන්න ඔයාට යන්න පුළුවන් පාර නෙමෙයි. එතකොට ඔයා හොයාගන්න ඕනේ ඔයා කොතනද ෆේල් වුනේ? ඔයා පාඩම් කරපු එකේ වැරද්දක්ද? ඔයා එක්සෑම් එකට ෆේස් කරපු විදිහ වැරද්දක්ද? ඔයා පේපර් එක ලියපු විදිහ වැරද්දක්ද? ඔයා පාඩම් කරපු පාඩම් වල අවුලක්ද? මේ හැම දේ ගැනම ඔයා සෑහෙන්න හොයලා බලලා හරි මේක තෝරගන්න ඕනේ. හිතන්න ඔයාට එතනදිත් හරිම දේ තෝරගන්න බැරි වුණයි කියලා. එතකොට මොන වගේ තත්ත්වයක්ද ඇති වෙන්නේ? එතකොට ඔයාට ආපහු ෆේල් වෙන්න සිද්ධ වුණොත් එහෙම ඔයාට මොන වගේ හැඟීමක් ඇති වෙයිද? එතකොට මෙතනට තියෙන සරලම විසඳුම මොකද්ද? දැන් මං කියන්නම් අන්න ඒ විදිහට ෆේල් වුණාට පස්සේ ඔයා ඩිසපොයින්ට් වෙන පුද්ගලයෙක් නම් ඔයා මොකද්ද කරන්න ඕනේ කියලා. ඔයා මුලින්ම කරන්න ඕන කාරණාව තමයි ඔයා ෆේල් වෙච්ච පොයින්ට් එක මුලින්ම හරි විදිහට හොයාගන්න ඕනේ. දෙවෙනි කාරණාව තමයි ඔයාගේ ටාගට් එක ඇචීව් කරපු කෙනෙක් ඉන්නවා නම් එයාගෙන් ඔයා උපදෙසක් ගන්න ඕනේ. ඕනෑම සාර්ථක මිනිස්සෙක් ඉන්නවා නම් ඒ සාර්ථකත්වයත් එක්ක එයාට හොඳ මෙන්ටර් කෙනෙක් ඉඳලා තියෙනවා. ඔයාට හොඳ මෙන්ටර් කෙනෙක් ඉන්නවා නම් ඔයාට පුළුවන් එයාගේ එක්ස්පීරියන්ස් එක ඔයාට අරගෙන ඒ එක්ස්පීරියන්ස් එක ත්‍රූ ඔයාගේ සක්සස් කියන ටාගට් එකට යන්න ට්‍රයි කරන්න. මොකද මේ මිනිස්සයා ඔල්රෙඩි සක්සස්ෆුල් මිනිස්සෙක්. එතකොට එයා දන්නවා කොහොමද එයා සක්සස් උනේ. එතකොට මේ පාත් එකේදී යන අවුල්තැන් මොනවද, ප්‍රශ්න මොනවද, කොහොමද එයා සක්සස් වෙන්න යූස් කරපු මෙතඩ්ස් මොනවද, මේ හැම දෙයක් ගැන මෙයාට හොඳ අවබෝධයක් තියෙනවා. එතකොට එයාගේ එක්ස්පීරියන්ස් එක ශෙයා කරගත්තට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ සාර්ථකත්වයට යන ගමන කෙලින්ම යන්න. තුන්වෙනි සහ වැදගත්ම කාරණාව තමයි ඔයා ඔයත් එක කතා කරන්න ඕනේ. ඔයා ඔයාව විශ්වාස කරන්න ඕනේ. හිතන්න පුළුවන් සමහර කට්ටිය මේ තමන් තමන්ටම කතා කරන එක පොඩි මේ පිස්සුවක් කියලා. හැබැයි ඒක එහෙම නෙමෙයි. තමන් තමන්ට කතා කරන්න ගත්තට පස්සේ ඒ තමන් තුල ඇති වෙන සංවාදය බොහොම විශිෂ්ටයි සහ ඒකේ ප්‍රතිඵල ආයි වචනයෙන් නිම කරන්න බෑ. සෙල්ෆ් ටෝකින්, මේක වෙනම මෙතඩ් එකක් සහ මේක වෙනම සයන්ස් එකක්. කොහොමද මේක කරන්නේ? ඒක ලේසි නෑ. ඒක කරන විදිහත් හරි විදිහට දැනගෙන ඉන්න ඕනේ. හැබැයි ඒක දැනගන්න ඔයාට එක විදිහක් තියෙනවා. ඒ තමයි ඊළඟ වීඩියෝ එක බලන එක. එහෙනම් ඔය සජෙස්ට් කරන වීඩියෝ එක බලන්නකෝ. තවත් මේ වගේම හොඳ කතා බහකින් හම්බ වෙනකල් ගිහිල්ලා නම් ජය වේවා.